දවසක් වේවා. ලෝකේ ප්‍රථම අගමැතිනිය ගැන වීඩියෝ වෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිතුමා ගැන කතා කරන වීඩියෝ තමයි මේ. ඩී.එස්. සේනානායක මහතාට ජාතියේ පියා, බද්දුන් පියා යන විරුදාවලිය ලැබුණා. සෙවනැල්ලට වඩා වේගයෙන් වැඩ කළ එතුමා ඉපදුනේ සිංහල රජ කාලයේ පටන් රාජ සම්මානයට පාත්‍ර වූ උසස් පෙළපතකින් පවතා මීරිගම් බෝතලේ වලව්වේ දොන් ස්ටේපල් සේනානායක සහ එලිසබෙත් පෙරේරා යුවළට දාව. සේනානායක මුදලි, පතල් හිමි වැවිලිකරුවෙක්, ධනවතෙක්, එම යුවළගේ බාලපුතු වූ ඩී.එස්. සුපන්නේ 1884 10 වෙනි මාසේ 20 වෙනි දින. කුඩා කාලයේ බෝතලේ වලව්වට පැමිණි ගුරුවරයෙකුගෙන් සිංහල භාෂාව උගත් ඩී.එස්. FR සහ DC යන තම දෙදු සොහොයුරන් දෙදෙනන් සමග ගර්කිස සාන්ත තෝමස් විදුහල්ට ඇතුළු වී අධ්‍යාපනය ලැබුවා. DS පාසලේ ශාස්ත්‍රීය අධ්‍යාපනය කෙරෙහි දැඩි උනන්දුවක් හෝ දක්ෂකමක් පළ කළේ නැහැ. එහෙත් එහිදී ක්‍රිකට්, පාපන්දු, ටෙනිස් ආදී ක්‍රීඩා, බොක්සින් හා මල්ලෝපර ආදීට ඉතා ඕනෑකමින් සහභාගී වුණා. ඔහු ඒ වායේදී කැපී පෙනෙන ශූරයෙක් බවට පත් වුණා. DS විදුහලේ 7 වෙනි පන්තියේ සමත් වූවා පමණයි. එහෙත් එම තත්ත්වයේ ඒවකට ඉතා ඉහළ ඉංග්‍රීසි දැනුමක් ප්‍රකට කරන මිනුම් දඩුවක් වුණා. පාසලෙන් අස්සූ DS රජයේ මිනින්දෝරු කාර්යාලයේ ලිපිකරුවෙකුසේ බැඳුණා. එවකට බොහෝ රජයේ ආයතනවල සේවය කළේ ඉංග්‍රීසි, බර්ගර් සහ ද්‍රවිඩ ජාතීන්. මිනින්දෝරු කාර්යාලයේ අධිපතිව සිටි බර්ගර් ජාතිකයා විසින් කරන ලද අවඤ්ඤාවයක් ගැන කිපුණු DS ඔහුට හොඳටම ගුටි පැට දුන්නා. අධිපතියා මේසයක් යට රිංගුව විට කාර්යාලයෙන් එළියට ආ DS කෙලින්ම ගෙදර ගියා. රජයේ සේවයෙන් එසේ සමුග DS පියාගේ වතුපිටි කුඹුරු හා මිනිරම් පතල්ලාදීගෙන සොයා බලාගෙන නිදහස් ජීවිතයක් ගත කළා. කලණකට පසු උඩරට දුනුවිල පරම්පරාවේ මොලි දුනුවිල් නම් තරුණිය හා විවාහ වූ DS ට ඩඩ්ලි හා රොබර්ට් යනුවෙන් පුතුන් දෙදෙනෙක් වුණා. ඩඩ්ලි සිව්වරම්ම මෙරට අගමැති වුණා. කනිටු පුතු පියාගේ අඩිපාරේ යමින් වැවිලිකරුවෙක් බවට පත් වුණා. කලක් වතුපිට පලනේ යෙදුණු DS එවකට අමාත්‍යව ව්‍යාපාරයට සම්බන්ධ වී වුණු DB ජයතිලක, පොන්නම්බලන් රාමනාදන්, ආතර් VDS, එන්මන් හේවා විතරන, CA හේවා විතරන, FR සේනානායක ආදීන් හා එක් වුණා. හාපිටිගම් කෝරළයේ අමාත්‍යව ව්‍යාපාරයේ නියමුවා වූ DS 1913 8 වෙනි මාසේ 31 වෙනි දින මීරිගම මහා අමාත්‍යප උත්සව සභාවක් පැවැත්වුවා. ඊට ඉහත සඳහන් කළ පිරිස සහභාගී වුණා. අධිරාජ්‍යවාදයට එරෙහිව මහත් රැල්ලක් එවකට ඇතිවෙමින් තිබුණා. DS එම සරණ කෙරෙහි සිත යොමු කළා. 1915 හටගත් සිංහල මුස්ලිම් කෝලාහලයේදී බ්‍රිතාන්‍ය පාලකයෝ DS අනිකුත් ජාතිමානික පිරිස අත්අඩංගුවට ගත්තා. සිරගේ නිදහස් වූ DS ඇතුළු පිරිස නිදහස් සරණ වඩාත් දියුණු කළා. මෙරට පාලනය කර බ්‍රිතාන්‍ය රජයේ නොපනත්කම් හා ඔවුන්ගේ හිතුවක්කාර නීති විරෝධී ක්‍රියාදිය පිළිබඳ රටේ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ගෙන ගිය DS රටේ ගම් නියම් ගම් හා නගර රාශියක සැරිසරුවා. 1919 දී මෙරට සිංහල නායකයෝ ලංකා ජාතික සංගමයේ පිහිටවා ගත්තා. ජේම්ස් පීරිස්, DB ජයතිලක, FR සේනානායක ආදීන් සමග උරෙන් උර ගැටී නිදහස් සරණ මෙහි වූ DS ආණ්ඩුකම සංශෝධනයක් විය යුතුයි උද්ඝෝෂණය කළා. 1924 දී පිහිටුවා ගන්නා ලද ව්‍යවස්ථාදායක මන්ත්‍රී සභාවේ නිල නොනත් මන්ත්‍රී කණ්ඩායම ලේකම් තනතුරු ලැබුවා. මේ සමයේ FR සේනානායකගේ මරණය සිදුනා. ඒ මහත් පහරක් වුවද DS තම සටන දිගටම ගෙන ගියා. DS 1931 දී මිනුවන්ගොඩ ආසනයේ රාජ්‍ය මංචන් සභාවේ සභා මන්ත්‍රීවරයා ලෙසද 1936 දී කෘෂිකාර්මික අමාත්‍ය තනතුරද ලැබුවා. DS දේශපාලනයට පිවිසියේ මුදල් ඉපයීමට හෝ දේපළ සතු කර ගැනීමට නෙමෙයි. මේ රට නැංවිය හැක්කේ කෘෂිකර්මය දියුණු කිරීමෙන් බව අවබෝධ කරගත් ඔහු වල් බිහි වී තිබූ වැවසයා දුෂ්කර ප්‍රදේශවල සැරිසරුවා. ඒවා පිළිසකර කොට ඒ අස්සන්න ගම්මානවල පදිංචි වීමට ජනතාව පෙළඹුවා. ප්‍රතිසංස්කරණය කරන ලද වැව් වමනු ආදීට සමීප ගම්වල ජනතාව පදිංචි කරවා ඔවුන් කෘෂිකර්මයට නැඹුරු කරවීමට DS ගෙන ගිය ආයාසය ගොවි ජනපද ව්‍යාපාරය නමින් හැදුණුවා. DS විසින් දියත් කරන ලද ගොවි ජනපද ව්‍යාපාර ක්‍රමයට ජාති මාමක කාර්යශූර සිවිල් සේවකයන් පිරිසකගේ නොමසුරු සහාය ලැබුණා. ඔහු මැලේරියා රෝගයට ගොදුරුව පාළු වී තිබූ වියලි කලාපයේ ජනාකීර්ණ කරවා සරුසර භූමි බවට පත් කළා. ඉඩ සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරි කර්මාන්ත දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව DS ගේ ගොවි ජනපද ව්‍යාපාරය සාර්ථක කර උපකාරකංශසේ දක්වන්න පුළුවන්. මින්නේරිය ව්‍යාපාරය, ගල්ලේ ව්‍යාපාරය හා මිනිපේ ඇල ව්‍යාපාරයෙන් ප්‍රධානයි. 1947 වසරේ පැවති මහා මැතිවරණයෙන් ජයගත් DS නිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වුණා.
ඔහු හමුවේ ලංකාවේ සිටි ද්‍රවිඩයන්ට පුරවැසි භාවය ලබා දීම පිළිබඳ අභියෝග මත වුණා. දුරඩිග නොබලා ඉන්දියානු නායකයන් සතුරු කරනවත් උඩ රට හා සබරගමු පළාත්වල වසන ද්‍රවිඩ ජාතිකයන්ට පුරවැසි භාවය ලබා දීමේ අනතුරු ඔහු දුටුවා. පුරවැසි භාවය ලබා ඒ ප්‍රදේශවල බාලය තහවුරු කරගන්නා පිරිස ඒ පිරිසේ උතුරු කවයේ වසන ද්‍රවිඩ ජාතිකයන් හා එක් වූහොත් ඒ රටට අනර්ථයක් වනු ඇතැයි ඔහුට පෙනුණා. එහෙන් ඔහු ඉන්දියාව වමනාප කර නොගෙන රටටත් හානිය නොවන පරිදි එම ප්‍රශ්නය විසඳීමට උත්සාහ ගත්තා. ඒ අනුව 1950 දී ඔහු ඉන්දියානු පුරවැසි පන්ති ඉදිරිපත් කළා. ඩී.එස්. සේනානායක අගමැතිතුමා 1952 3 වෙනි මාසේ 21 වෙනි දින ගාලුමෝදරු පිටියේදී අසු පිටින් වැටි පරලෝස සැපත් වුණා. මෙවැනි දැනුමැති කතා ඇසීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න.